YouTube එක වෙත දවසකට එකතු වෙන වීඩියෝ සංඛ්‍යාව ඉතා විශාලයි. එම නිසා YouTube එකේ වූ වීඩියෝ සියල්ලම නරඹා ඉවර කරන්න ඔබට ඔබේ මුළු ජීවිත කාලයත් මදි. ඒ අතර නරඹන්නන් පුදුමයටපත් කිරීමට සමත් වෙන විදිහේ අපූර්ව වීඩියෝ තිබෙනවා. කැමරාවක පරිගත නොවුනා නම් මෙම සිදුවීම් කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ කැමරාවල පරිගත වූ එවැනි සිදුවීම් කිහිපයක්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුව එබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අශ්වයන් සහ ඔටුවන් පදින එක සාමාන්‍ය දෙයක්. ඔබ කිදිනකවත් අශ්වයෙකු මතට හෝ ඔටුවෙකු මතට ගොඩ වී නොමැති වුණත් චිත්‍රපටි වලින් අනන්තවත් අශ්වයන් සහ ඔටුවන් පද යන දර්ශනයන් දෙක ඇති. නමුත් අලියතුන් මත ගමන් කරන එක නම් දුර්ලභව සිදු වෙන දෙයක්. විශේෂයෙන්ම බටහිර සංචාරකීන්ට නම් මේ විශ්මය දනවන දෙයක් වෙනවා. ලංකාව ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවල් වලට පැමිණෙන සංචාරකීන් මෙම අත්දැකීම විඳ ගන්නට අමතක කරන්නේ නැහැ. නමුත් ඒ අතරින් තායිලන්තය ඉතාමත්ම විශේෂයි. මොකද තායිලන්තයට යන සංචාරකයෙකුට අලියතුන් මත ගමන් කිරීමට වගේම ඔවුන් සමග පිහිනුම් තටාකයක දිය නෑමටද අවස්ථාව තිබෙනවා. බලන්න මෙම සුදු ජාතික කාන්තාවේ මේ අත්දැකීම අත්විඳින හැටි. මේ ඔබට පෙන්වන්නට යන්නේ මිනිසුන් විසින් සිදු කරනු ලැබූ කලාතුරකින් දකින්නට ලැබෙන හද උණුසුම් කරන විදියේ ඉතාමත්ම යහපත් ක්‍රියාවක්. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මේ වර්ෂයේදී පෙර නොවූ තරමේ දැඩි සීතලකට මුහුණ දෙනු ලැබුවා. විශේෂයෙන්ම ලෝන්ස්ටා ස්ටේට් ජනයාට අමතක නොවන විදියේ සීත ඍතුවක් වුණා. එම දරුණු සීතල කාලගුණයේ වනජීවීන්ටද දැඩි බලපෑමක් එල්ල කරා. ටෙක්සාස් වල වෙරළ තීරයේ ආශ්‍රිතව කැස්බෑවන් විශාල ප්‍රමාණයක් වාසය කරනවා. ඉතින් උෂ්ණත්වයේ අසාමාන්‍ය ලෙස පහළ යාම නිසාම කැස්බෑවන්ට විශාල ජීවිත තර්ජනයක් එල්ල වුණා. සාමාන්‍යයෙන් එම දරුණු සීතලෙන් කැස්බෑවන්ගේ අත්‍යවශ්‍ය නොවන ශාරීරික ක්‍රියාවලිය අක්‍රිය වී ඔවුන් කෝල් ඩිස්ටන්ට් යනුවෙන් හඳුන්වන තත්වයකට පත් වෙනවා. එවිට ඔවුන්ට පිහිනීමට සහ ආහාර සපයා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් තමන්ද දරුණු සීතල සමග සටන් කරමින් සිටියද ටෙක්සාස් වැසියන් ජීවිත අවදානමකට ලක්ව සිටින කැස්බෑවන් අමතක කරේ නැහැ. ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අසරණව සිටි කැස්බෑවන් සිය දහස් ගණනක් සුරකුම් මධ්‍යස්ථානයක් වෙත බාර දෙනු ලැබුවා. මේ ඔබ දකින්නේ එම කැස්බෑවන් සමූහයයි. එම සුරකුම් මධ්‍යස්ථානයේ විසින් ඔවුන්ට අවශ්‍ය උණුසුම සහ ආහාර සපයමින් සීතල කාලගුණයේ පහව යනතුරු හොඳින් දැකබලා ගන්නවා. It's a glorious sunshiny day for these turtles. It's a good day for them to go home. නාසායතනයේ සඳ මතට මිනිසෙකු රගෙන ගිය අතර අඟහරු මතට ලෑන්ඩර් සහ රෝවර්ස් ගණනාවක්ම ගොඩ බැස්වීමට සමත් වූ බව ඔබ දන්නවා ඇති. නමුත් නාසායතනයේ අභ්‍යවකාශය තුළ කුකීස් බේක් කිරීමට කටයුතු කළ බව ඔබ දැන සිටියාද? මේ ගගනගාමීන් ටයිම් පාස් කිරීම සඳහා සිදු කළ විනෝදජනක දෙයක් නොවෙයි. ඔවුන් මේ සිදු කරේ තාරකා භෞතික විද්‍යා අධ්‍යයනයක් ලෙසයි. එම අධ්‍යයනය සඳහා SpaceX ආයතනයේද හවුල් වී තිබෙනවා. මේ තමයි අභ්‍යවකාශය තුළ පිසුණු ලැබූ ප්‍රථම ආහාරය වන්නේ. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ශුන්‍ය ගුරුත්ව උඳුනක තමයි එම කුකීස් බේක් කිරීම සිදු කරේ. කලින් සකසා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේට එමුණු ලැබූ චොකලට් චිප්ස් කුකී ඩෝ එකෙන් කුකීස් පහක් බේක් කර ගැනීමට හැකියාව තිබුණා. ඉතින් අභ්‍යවකාශය තුළදී බේක් කරගත් එම කුකීස් වැඩිදුර පරීක්ෂණ සඳහා පෘථිවියට එවීමට කටයුතු කරා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ සිට යමක් පෘථිවියට රැගෙනීම සඳහා ඩොලර් මිලියන 90ක් පමණ මුදලක් වැය වෙනවා. එම නිසා අභ්‍යවකාශය තුළ බේක් කරපු එම කුකීස් ලෝ මිලියන අධිකම කුකීස් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ නරඹන විට ඔබේ දෑස් ඔබට බොරු කරනවා කියා ඔබට සිතේවි. මොකද මේ ඔබ දකින්නේ ඉතා පහසුවෙන් අනතුරට පත්විය හැකි වයසක පසු වෙන වයස්ගත පුද්ගලයෙක්. එම නිසා ඔහු මේ සිදු කරන දේ ඔහුගේ වයසට කිසිසේත්ම නොගැලපෙන දෙයක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. බලන්න ඔහු වංචිල්ලා වේගෙන් පදින්නේ හරියට නව යුවන් වියේ පසු වන කෙනෙක් වගේ. ඔහුගේ එම වික්‍රමාන්විත ජවනිකාවේ හොඳම කොටස තමයි මේ ඔබ දකින්නේ. බලන්න ඔහු විසින් සිදු කළේම ස්ටන්ට් එක මොනතරම්ම අපූර්වද. මේ සංස්කරණය කළ ව්‍යාජ වීඩියෝවක් බව කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මොකද මෙවැනි වයසක පසු වෙන මහලු පුද්ගලයෙකුගෙන් මෙවැනි දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නට බෑ. හිතන්න තරුණ වියේ පසු වෙන ඔබටවත් මෙවැනි බ්ලැක් ෆ්ලිප් එකක් සිදු කරන්නට පුළුවන්ද? පේන විදියට නම් තරුණ ජවය තවමත් ඔහු කෙරෙන් මැකී ගොස් නැහැ. සංගීත සංදර්ශනයක් අතරතුර පටිගත වූ මේ සිදුවීම විශ්වාස කිරීමට පවා අපහසු අහඹු සිදුවීමක්. ඒ පටිගත වී තිබුණේ නෙදර්ලන්තයේ සංගීත සංදර්ශනයක් අතරතුර. ප්‍රේක්ෂකයින්ගේ හිසට හෙලින් මේ සැවී සිටින්නේ ජෝන් කොෆී රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයෙක්. ඒ අතරතුර සිදු වූ දෙයක් තමයි මේ ඔබ දකින්නේ.
බලන්න ඔහුගේ රසිකයෙකු ඔහු වෙත විසි කරපු බියර් කප් එකක් ඔහු විසින් අල්ලා ගන්න හැටි. එහි වූ බියර් මිදක්වත් බෙමෙහෙලන්නේ නැතිව එය අල්ලාගත් ඔහු ඒ ක්ෂණිකව පානය කරනවා. විශ්වාස කරන්න මේ සැලසුමක් හෝ පුහුණුවක් සහිතව සිදු කළ දෙයක් නොවේයි. එම අවස්ථාවේදී සිදු වූ අහඹ සිදුවීමක්. නමුත් ඒ සංගීත සම්දර්ශන ඉතිහාසයේ සුපිරිතම සිදුවීමක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉතාලියේ මුහුදු වෙරළේ උණුසුම විඳින්නට පැමිණි පිරිසකට අත්විඳින්නට ලැබුණු ජීවිතේටම අමතක නොවන සිදුවීමක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නේ. ඉතාලියේ පූග්ලියාවල මුහුදු වෙරළක සිටි සංචාරකයන් හිටි ගමන් මහා බැලිටෝනේඩෝවකට මැදි වුණා. ඉන් බියටපත් වූ සංචාරකයන් ඉස්ලූලු වත දිව යාමට කටයුතු කරන හැටි ඔබට පෙනෙනවා ඇති. එම බිහිසුණු ස්වභාවික සංසිද්ධිය ඇති කරේ එහරා හමාගේ පැයට කිලෝමීටර් 100කට වඩා වේගවත් සැරසුලම් පහරක් විසින්. එම දකුණු දිග ඉතාලි මුහුදු වෙරළේ අවරශ්මිය විඳමින් සිටි සංචාරකයන් එවැනි දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනකොටත් ඒ සංචාරකයන් සිය ගණනාවක් සිටියා. මුළු අහසම අඳුරු කරගෙන වේගයෙන් කරකැවමින් ළඟාවෙන එම බැලිටෝනේඩෝ එකේ දැර්ෂණය මොනතරම් භයානකද යන්න ඔබට පේනවා ඇති. මේ දසුන් පටිගත කරගෙන තිබුණේ ඉන් පලා යමින් සිටි දැඩි කලබලයට පත් වූ සංචාරකයන් විසින්. මෙවැනි දෙයක් බොහෝ දෙනෙක් තම ජීවිත කාලය තුළ දැක තිබුණේ නැහැ. එම නිසා මේ අන්තර්ජාලය තුළ මිලියන සංඛ්‍යාවක් නරඹා තිබුණා. මුහුදු වෙරළ පමණක් නොවෙයි. මුහුදු ජලයේද මිනිසාව පුදුමයට පත් කිරීමට සමන් දේවල් වලින් සමන්විතයි. කායක් පදින්නන් අසලින්ම මතු වූ යෝධ හම්බැක් වේල් තල්මසෙක් ගෝවුන්ට සදා අමතක නොවන විදිහේ අත්දැකීමක් ලබා දීමට සමත් වුණා. තල්මසුන් නැරඹීමේ අදහසින් නෙහි ගියද මෙවැනි දෙයක් ගෝවුන් බලාපොරොත්තු වුණේ නැහැ. ජූලි මෙක්සෝලිසා ලිස් කොට්‍රියල් දෙදෙනා අසලින් එකවරම යෝධ හම්බැක් වේල් තල්මසෙක් තම විශාල කට විවර කරගෙන ජලය මතු පිටට පැමිණියා. එවැනි දසුනකින් නිර්භීත පුද්ගලයෙකු වුණත් ඇති ගැනීමකට ලක් වෙනවා. සාමාන්‍යයෙන් මෙම තල්මසුන් අනුභව කරන්නේ ක්‍රිල් මත්සීන් වැනි කුඩා මසුන් පමණයි. නමුත් මෙම තල්මසා නම් ජලයෙන් මතු පිටට පැමිණියේ කායක් එකක රස බලන්නට වගේ. තල්මසුන් නරඹන්නට සහ කායක් පැදීමට පැමිණි සංචාරකීන්ට බලධාරීන් කලින්ම අනතුරු අඟවා තිබුණා. එනම් මෙම තල්මසුන්ගේ අනපේක්ෂිත ක්‍රියාවන් වලින් අනතුරට පත්වීමට යම් අවදානමක් ඇති බවයි. මොකද ඔවුන් මේ ඇතුළු වන්නේ මිහිමත වූ විශාලතම සත්ව විශේෂයකගේ වාසස්ථානයකට. ඉතින් මෙම සිදුවීම තල්මසුන් නරඹනවා නම් දුරින් සිට නරඹන ලෙස මිනිසාට ලබා දුන් ආවාදයක් වගේ. සෑම විශාල සංගීත සංදර්ශනයකම ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් නොදවනවා. නමුත් සංගීත සංදර්ශනවල දකින්නට ලැබෙන එවැනි ආරක්ෂකයන් මුහුණේ සිනහවක් නොමැති රාජකාරියට මුල් තැන ලබා දෙන සීරියස් පෙනුමක් ඇති අය. නමුත් ඇත්ත කතාව තමයි සාමාන්‍ය සිවිල් ජනයා වගේම ඔවුනුත් විනෝදයට කැමති. මේ ඔබ දකින ආරක්ෂක නිලධාරියා ඒ සඳහා හොඳම උදාහරණයක්. එම සංගීත සංදර්ශනයට පැමිණි යුවතියක් තමන් ඉදිරියට පැමිණ නර්තනයේ දෙන විට ඔහුට රාජකාරියද මදකට අමතක වී විනෝදකාමී බව ඉස්මතු වුණා. අවසානයේදී එක් ආරක්ෂක නිලධාරියෙකු හැරෙන්නන් සියලු දෙනා නටමින් විනෝද වුණා. පේන විදියට නම් ඔහු තමයි එහි සිටි ජ්‍යෙෂ්ඨම නිලධාරියා වන්නේ. ආරක්ෂක නිලධාරීන් මෙලෙස නර්තනයේදීම ප්‍රධානියා නම් මනුමත කරන බවක් පෙනෙන්නට නැහැ. සාගරයේ භයානක බව වැඩි කිරීමට හේතු වෙන තවත් දෙයක් මෙන්න. මුහුදේ පිහිනන කෙනෙකුට අනතුරක් වීමට ඉඩ තිබෙන්නේ මෝරුන් වැනි විලෝපිත මත්ස්‍යයින්ගෙන්. නමුත් දැන් පේන විදියට නම් මෙම ලැයිස්තුවට රැටල් ස්නේක් ලෙස හඳුන්වන විෂගෝර ඇමරිකානු නාගයාත් ඇතුළත් කරන්නට වෙනවා. එම සර්පයා සාගරයේ වෙසෙන සත්වයකු වගේ කෙලින්ම සාගරයේ වෙත ඇදෙනවා. උතුරු කැරලයිනාවල මුහුදු වෙරළක වූ එම දසුන පටිගත කරගෙන තිබුණේ සෑම් කෝලිස් විසින්. සාමාන්‍යයෙන් මෙවැනි සර්පයෙක් අහම්බෙන් මුහුදු වෙරළක හමු වෙන්නට පුළුවන්. නමුත් මුහුදු වෙරළේ සිට පළපුරුදු සාගරික ජීවියෙකු වගේ සාගරයේ වෙත පිහිනා යන එක නම් විශ්වාස කිරීමට පවා අපහසු දෙයක්. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.